වෙළඳ පොලේ තියෙන දහස් ගාණක් ලැප්ටොප් අතරින් හොඳ ලැප් එකක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ඔයා ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවනම් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට හිතා ගන්න පුළුවන් වේ ඔයා ගන්න ඕන හොඳම ලැප්ටොප් එක මොකක්ද කියලා. ඔයා අපේ channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe button එක ඔබලා bell icon එකත් click කරන්න. එහෙම වුණොත් තමයි මම latest version එකක් දාපු ගමන් ඔයාගේ computer එකේ phone එකට මේ video එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අද අපේ list එකේ 5 වෙනි ස්ථානයේ රැඳෙන්නේ Microsoft Surface Book 2 කියන වෙන්නේ මේ laptop එක. 4K resolution එක 15 inches display එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේකට touch screen පහසුකම හම්බ වෙනවා. ඒ වගේම අපිට tablet එක ගලවන්න, ඒ වගේම අනිත් පැත්තට නවන්න කරන්න පුළුවන්. මේකේ IPS display එක, 6GB graphics memory එක, ඒ වගේම PPI 267 resolution එක ගත්තට පස්සේ video editing වලට හොඳම laptop එකක් කියලා කියන්න පුළුවන්. මේක 8th generation Intel Quad-Core i7 process එකක් තමයි තියෙන්නේ. 4.2 GHz max turbo performance එකක් මේකට තියෙනවා. Nvidia GeForce GTX 1060ක 6GB graphics card එකක් මේකට තියෙනවා. DDR3 16GB RAM එකක් මේකට තියෙනවා. ඒ වගේම 1TB SSD hard එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. මේකේ connectivity ගැන කතා කරොත් Wi-Fi, ඒ වගේම Xbox, ඒ වගේම wireless වගේ දේවල් අපිට බලා ගන්න හම්බ වෙනවා. Bluetooth පහසුකම හම්බ වෙනවා. Bluetooth version එක වැඩ කරන්නේ 4.1. PPI 267ක resolution එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 3:2 aspect ratio එකක් මේකට තියෙනවා. මේකේ 70 hours battery life එකක් තියෙනවා. වීඩියෝ එක දිගට බලනවා නම් 5 hours battery life එකක් තියෙනවා. මේකේ port ගැන කතා කරොත් USB type A port දෙකකුත් USB type C port එකකුත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම HDMI port එක, SD card reader port එකක් බලා ගන්න හම්බ වෙනවා. 3.5 mm headphone jack එකකුත් මේක බලා ගන්න හම්බ වෙනවා. කැමරා එක ගැන කතා කරොත් 5MP fun camera එකකුත් 8MP real camera එකකුත් මේකට තියෙනවා. ඒ වගේම display එකට අපිට black light පහසුකම හම්බ වෙලා තියෙනවා. ඒ වගේම Windows Hello login support එක මේකට support කරනවා. මේකේ sensors ගැන කතා කරොත් ambient light sense එක, ඒ වගේම proximity sense එක, accelerometer එක, gyro එක, ඒ වගේම magnetometer එක වගේ දේවල් බලා ගන්න හම්බ වෙනවා. අද අපේ list එකේ 4 වෙනි තැන රැඳෙන්නේ Asus ZenBook UX 501 කියන ලැප් එක. Intel HM87 chipset එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Classic timeless ඉතාමත් හොඳ design එකක් මේකට තියෙනවා. මේකේ graphics ගැන කතා කරොත් එහෙම integrated Intel 4600 graphics card එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 4GB DDR3 Nvidia GeForce GTS 960ක graphics card එකක් බලා ගන්න හම්බ වෙනවා. DDR3 16GB memory එකකුත්, ඒ වගේම 512GB SSD storage එකකුත් මේක බලා ගන්න හම්බ වෙනවා. 15.0 inches 4K resolution IPS touch screen එකක් තමයි මේකට තියෙන්නේ. මේක connectivities ගත්තොත් wireless AC, Bluetooth, ඒ වගේම Wi-Fi වගේ පහසුකම් බලා ගන්න හම්බ වෙනවා. මේක OS එක විතර වැඩ කරන්නේ Windows 64-bit 8.1 version එක. ඒ වගේම backlight keyboard එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. මේකේ port ගැන කතා කරොත් එහෙම 3.0 USB port 3ක්, ඒ වගේම SD card reader එකක්, HDMI port එක, mini DP port එකක්, ඒ වගේම Thunderbolt port එකක් බලා ගන්න හම්බ වෙනවා. අද අපේ list එකේ 3 වෙනි ස්ථාන රැඳෙන්නේ Asus UX 550GE කියන ලැප් එක. Asus කියලා කියන්නේ ලෝකයේ නමක් දිනාගත් කම්පැනි එකක්. quality laptops, tablet වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. මුලින්ම මේ connectivity ගැන කතා කරොත් Wi-Fi, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. GPS, NFC වගේ පහසුකම් හම්බ වෙන්නේ නැහැ.
Windows 10 64 bit එක තමයි මේක වැඩ කරන්නේ. 16:9 aspect ratio එකක් මේකට තියෙනවා. 2.2 GHz Intel Core i7 ප්‍රොස් එකක් මේකට තියෙනවා. ඒ වගේම NVIDIA GeForce GTX 1050ක 4GB DDR5 graphics card එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Video editing වලට වගේම game play කරන්නත් මේකේ performance එක ඉතාමත් හොඳයි. 15.6 inches touch screen එකක් මේකට තියෙනවා. 4K resolution display එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකවට fingerprint login එකක් බලා ගන්න හම්බ වෙනවා. 9 hours battery life එකක් මේකට තියෙනවා. මේකේ port ගැන කතා කරොත් එහෙම 3.1 mm USB port දෙකක්, ඒ වගේම Thunderbolt port 3ක්, HDMI port එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 3.5 mm headphone jack එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම full HD webcam එකක්, speak එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. අද අපේ ලිස්ට් එකේ දෙවෙනි තැන රැඳෙන්නේ Dell Inspiron 7559 කියන මෙන්න මේ ලැප්ටොප් එක. 15.6 inches display එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. PPI 282 resolution එකක් එක්ක IPS display එකක් තමයි මේකට තියෙන්නේ. Touch screen පහසුකම හම්බ වෙනවා. Operating system එක විදිහට වැඩ කරන්නේ Windows 10 Home Edition එක. 2.6 GHz Intel Core i7 processor එකක් තමයි මේකට තියෙන්නේ. DDR4 4GB NVIDIA GeForce GTX 906 graphics card එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 530 Intel HD graphics card එකකුත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. DDR3 16GB RAM එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 128GB SATA SSD hard එකක්, 1TB SATA HDD hard එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Connectivity එක ගත්තොත් Bluetooth, Wireless AC වගේ පහසුකම් හම්බ වෙනවා. ඒ වගේම Wi-Fi පහසුකමත් හම්බ වෙනවා. Port ගැන කතා කරොත් 3.0 USB port 3ක්, HDMI port එක, SD card reader port එකක්, 3.5 mm headphone jack එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම full HD webcam එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Backlight keyboard එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. Video editing වලට වගේම game වලටත් මේකේ performance එක ඉතාමත් හොඳයි. අද අපේ list එකේ පළවෙනි තැන රැඳෙන්නේ Dell XPS 159570 කියන මෙන්න මේ laptop එක. Touch screen පහසුකම හම්බ වෙන්නේ නැහැ. Operating system එක Windows 10 Pro 64 bit version එක තමයි තියෙන්නේ. DDR4 16GB RAM එකක්, ඒ වගේම 256GB SSD hard එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 9MB offline cache memory එකක් මේකට තියෙනවා. ඒ වගේම fingerprint sensor එක මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 15.6 inches IPS 4K resolution එකක් තියෙන display එකක් තමයි මේකට තියෙන්නේ. NVIDIA GTX 1050 Ti 4GB DDR5 graphics card එකක් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා. 8th generation Core i7 processor එකක් තමයි මේකට තියෙන්නේ. 4K resolution display එක නිසා video editing වලට, ඒ වගේම Photoshop වලට ඉතාමත් හොඳ laptop එකක්. Wi-Fi, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. ඒ වගේම මේකේ අපිට backlight keyboard එකක් බලා ගන්න හම්බ වෙනවා. මේකේ port ගැන කතා කරොත් 3.0 USB port 3ක්, HDMI port එකක්, ඒ වගේම SD card reader එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම headphone jack එකක් මේකේ අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම 20 hours battery life එකක් මේකට තියෙනවා. ඉතින් අද ඔයාලා වීඩියෝ එඩිටින් වලටම කියාපු top 5 laptop ගැන දැනගන්නදී මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම තමයි මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගාම later update notification ඔයාගේ phone එකට computer එකට ගෙන්න ගන්න. නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.